එන සතිය අවසන් වෙනකොට ඡන්දේ දීලා තමන්ගේ අනාගතය තෝරා ගන්න තිබෙනවා. ඒ තීරණය උඩ තමයි රටේ අනාගතය අපි දැනගන්නේ. මිනිස්සු කෑම නැතුව පොලිමේ ඉන්න එක, ගෑස් පොලිමේ ඉන්න එක, ඊසල් පොලිමේ ඉන්න එක මට ඒක උහුලා ගන්න බැරි වුණා. අද ආහාර තියෙනවා, ගෑස් තියෙනවා, පෙට්‍රල් තියෙනවා, පෝර තියෙනවා, පොලිං නැහැ. රුපියල තවමත් කඩා වැටලා නැහැ. නමේ ආර්ථිකයේ තාවරය ඇති කරලා තහවුරු කරන්න ඕනේ. ඒක කරන්න තව අවුරුදු 3-4ක් යනවා. විශාල වැඩසටහන් තියෙනවා. කෘෂිකර්ම නවීකරණය, අලුත් ආයෝජන කලාප ඇවිල්ලා කර්මාන්තශාලා දාන එක, සංචාරක ව්‍යාපාරයේ දෙගුණයක් කරන එක, රුපියල තවත් ශක්තිමත් කරලා මේ සාහනය දෙන්න වෙන මාර්ගයක් නැහැ. අන්න ඒ නිසා තමයි අපි ඡන්දෙට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මොකද්ද විරුද්ධවාදීන් කියන්නේ? ඒ අය මොකද්ද කියන්නේ? මගේ මිත්‍ර අනුර කුමා සමා වෙන්න හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමා දිසානායක මොකද්ද කියන්නේ? මොකද්ද තා බලවේගය කියන්නේ? මොකද්ද ඇවිල්ලා කියන්නේ? අපි මේවට සම්බන්ධ නැහැ, මේ පක්ෂවල අය උන් පන්නලා දාලා අපිට බලය දෙන්න කියලා. ඉතින් වෛරය ඇති කරන සමහර මුන්ට පාඩමක් උගන්වන්න අපි ගිහින් මාලිමාවට ඡන්ද දෙන්න ඕනේ කියලා. මාලිමාවට ඡන්ද දුන්නාම මොකද්ද වෙන්නේ? ඩොලරයට රුපියල් 400කට වඩා යන්න තියෙනවා. 370 දරා ගන්න බැරි නම් 400-420 දරා ගන්න පුළුවන්ද? අන්න ඒක කියන්නේ මුන් හොරු, මුන් ඔක්කොම පන්නලා දාන්න ඕනේ, අපි උන් හිරේ දානවා කියලා කියනවා. ඒගොල්ලේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අනුව මං කිව්වා අයවැයක් හදලා දෙන්න කියලා. ඒ අයවැය දිහා බැලුවාම අපේ අයවැයේ ආදායම් වියදම් පරතරය රුපියල් බිලියන 1000යි. දළ දේශීය නිෂ්පාදනයෙන් 5% ඒක අපිට බලා ගන්න පුළුවන්. IMF එකවත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. මෙතුණාලා කරාම ඒ වෙනස ඩොලර් මිලියන 4000යි. එහෙනම් ඩොලර් මිලියන 1000 ඉලක්කේ පැනලා 3000කින්. එතකොට මොකද්ද වෙන්නේ? රුපියලේ වටිනාකම අඩු වෙනවා. ඉතින් මේනම් මේක 400 වෙන්න ඕනේ. 470 වෙන්න ඕනේ. 425 වෙන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද සිදුවෙන්නේ? ඒ අවස්ථාවේදී IMF කියනවා සංවිධාන මේ අපේ කොන්දේසි කඩලා අපි මේකෙන් ඈත් වෙනවා කියලා. එතකොට ඩොලර් එකට රුපියල් 500ක් ඕනේ. අන්න එතෙන්ට දෙන්නේ. මේ කාරණා වහලා නේද කියන්නේ? ඇත්ත කියන්නේ නෑනේ. තමන්ගේ වෛරය අරගෙන මොකද්ද කරන්නේ? මුන්ට වෛර කරන්න මාලිමාවට කතරේ ගහන්න. මාලිමාවට කතරේ ගෑගම කපෝති. ටිකක් හිතලා බලන්න. ක්‍රමවේදය කියන්නේ මට මෙතෙන්ට ඇවිල්ලා කියන්න පුළුවන් මේකයි ගාන, මේකයි රුපියල තියෙන්නේ, මේකයි අවුරුදු ඊළඟ අවුරුද්දේ තවත් සහන තියෙනවා කියලා. ඒ අයට පුළුවන්ද?